ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් සිංහල YouTube channel එකට. අපි අද බලන්න යන්නේ චකී සීසන් 1 එකේ 3 වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් එකේ අපි දැක්කා ජූනියර්ගේ ගෙදර වැඩ කරන ඇනී මැරෙනවා. ඒ වගේම ඔලිවගේ පාටි එකේදී ලෙක්සි ජේක්ගේ තාත්තට විහිළු කරපු එකෙන් ජේක්ගේ හිතේ වෛරයක් ඇති වෙනවා. චකී හොරෙන් මේ පාටි එකට ඇවිල්ලා හිටියා. හැබැයි යා ලෙක්සිව මරන්න ඔන්න මෙන්න තියෙද්දී ජේක් එක සිද්ධ වෙන්න දුන්නේ නැහැ. මේ එපිසෝඩ් එක පටන් ගනිද්දී අපිට පෙන්වන්නේ ජේක් චකී දෙන්න කතා කර කර ඉන්නවා. චකී ජේක්ගේ හිතේ ලෙක්සි ගැන තියෙන වෛරය ටිකෙන් ටික වැඩි කරලා ලෙක්සිව මරණ දැනට පොළඹවනවා. චකී ජේක්ගෙන් අහනවා ඔයා ලෙක්සිට වෛර කරනවා නේද කියලා. ජේක් කියනවා ඔව් ඒත් මම මිනි මරුවෙක් නෙමෙයි නම් මම මොකද්ද කරන්න කියලා. චකී එතකොට කියනවා ඕනිම කෙනෙක් මිනි මරුවෙක් වෙනවා කවුරු හරි කෙනෙක් අපිව ඒ තැනට තල්ලු කරාම කියලා. ලෙක්සි ඔයාව ඒකේ කෙරවලටම තල්ලු කරලායි තියෙන්නේ කියනවා. මේ වෙලාවේ ජේක් අහනවා ඔයා කොහොමද මුලින්ම මිනි මරුවෙක් වුණේ කියලා. හොඳ ප්‍රශ්නයක්. පළවෙනි සිද්ධිය කාටවත් අමතක වෙන්නේ නැහැ කියලා චකී කතාව කියන්න පටන් ගන්නවා. එදා එයාගේ උපන්දිනේ දවස. පළවෙනි පියවර ඔයා මුලින්ම ගොදුරක් හොයාගන්න ඕනි කියනවා. ඒ කෙනා ඔයාගේ ළඟම කෙනෙක් වෙන්න පුළුවන්, අහම්බෙන් තෝරගත්ත කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. අපිට පෙන්නනවා ටිකකින් රේඩියෝ එකේ නිවුස් එකක් යනවා. මෙයාලා ඉන්න නගරය හැකින්සැක් වල මරණ ප්‍රමාණය වැඩි වෙලා කවුරුවත් රැට තනියෙන් එළියට යන්න එපා කියලා. මේත් එක්කම අපිට පෙන්නනවා චාල්ස් එයාගේ ළඟ තියෙන පිහියෙන් කේක් එකට කොටනවා. කතාව එතනින් ටිකකට නවත්තනවා. අපිට ඊළඟට පෙන්නන්නේ ජේක්ගේ ස්කූල් එක. ඩෙවොන්ගේ අම්මා මිස් ෆෙයාචයිල්ඩ් එහෙම නැත්නම් බයෝ ටීචර්ව හම්බ වෙන්න එනවා. ඒ ජේක් ගැන කතා කරන්න. ඒ මේ අපරාධ වලට තියෙන සම්බන්ධය ගැන. ෆෙයාචයිල්ඩ් කැමති වෙන්නේ නැහැ මේ සම්බන්ධව කතා කරන්න. මොකද ජේක් එයාගේ ස්ටුඩන්ට් කෙනෙක් නිසා. ඩෙවොන්ගේ අම්මා එවන්ස් කියනවා ජේක් යන තැන මරණ සිද්ධ වෙනවා. ඊළඟට මේ ක්ලාස් එකේ ළමයෙක් වෙන්න පුළුවන් කියලා. ෆෙයාචයිල්ඩ් කියනවා මට මේ සම්බන්ධව උදව් කරන්න විදියක් නැහැ කියලා. විදියක් නැද්ද නැත්නම් උදව් කරන්නේ නැද්ද අහලා එවන්ස් මෙතනින් යනවා. ඊළඟට අපිට ජේක්ව පෙන්නනවා. ඩෙවොන්ස් ඇවිල්ලා අහනවා ඔයා හොඳින්ද කියලා. මොකද ඊයේ සිද්ධ වෙච්ච දේ කොච්චර වේදනාවක් වෙන්නයිද කියලා හිතාගන්නවත් බෑ කියනවා. මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා ඩෙවොන් ජේක්ගේ උරෙස්සෙන් අත තියනවා. ඒක ජේක්ට ටිකක් අමුතුවට දැනෙනවා. මේත් එක්කම ජේක්ගේ ෆෝන් එකේ මොකක් හරි ඇලර්ට් එකක් රින් වෙනවා. ඉතින් පස්සේ හම්බෙමු කියලා ජේක් කලබලෙන් වගේ මෙතනින් යනවා. මගදී ආයෙ පාරක් ජේක්ට මිස් ෆෙයාචයිල්ඩ් හම්බ වෙනවා. ෆෙයාචයිල්ඩ් කියනවා ටිකක් කතා කරන්න ඕනි කියලා. ජේක් එයාට ටිකක් පරක්කුයි කියලා යන්න හදනවා. මේ වෙලාවේ ෆෙයාචයිල්ඩ් කියනවා පාටි එකේදී සිද්ධ වුණ දේ එයාට ආරංචි වුණා. ඉතින් ඔයාගේ මාමටයි නැන්දටයි ඒ වගේම ලෙක්සිගේ දෙමාපියන් වයි මම ස්කූල් එකට කැඳවනවා කියලා. දිගටම මේ අතරේ ජේක්ගේ ෆෝන් එකට ඇලර්ට් වෙනවා. ඉතින් කරන්න දෙයක් නැති තැන ඒක ගොඩක් හොඳ දෙයක් කියලා ජේක් මෙතනින් යනවා. ජේක් යන්නේ කැලෑවක් පැත්තට. මේ අතරේ අපිට චකීගේ අවවාද ටිකක් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනවා. අපි අපේ ගොදුර තනි කරගන්න ඕනි වගේ දේවල්. මෙච්චර වෙලා ඇලර්ට්ස් ඇවිල්ලා තියෙන්නේ ජේක් ලෙක්සිගේ ෆෝන් එකේ GPS ට්‍රැක් කරලා. ලෙක්සි මේ කැලෑව මැද්දෙන් ජොගින් කරනවා. එක තැනක එයා නවතිනවා අපිට පෙන්නනවා. ජේක්ගේ අතේ පිහියක් තියෙනවා. එයා ඒකත් අරගෙන ලෙක්සි ඉන්න පැත්තට දුවගෙන යනවා. අනින්න ඔන්න මෙන්න තියෙද්දි දකින්නවා මේ ජූනියර් කියලා. ජේක් ටක් ගාලා පිහිය හංග ගන්නවා. ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බැනලා ජූනියර් මෙතනින් යනවා. අපිට පෙන්නනවා ලෙක්සි ජූනියර් දෙන්නම එකම විදියට ඇඳගෙන ඉඳලා තියෙන්නේ. ඒ වගේම ලෙක්සිගේ ෆෝන් එක මේ වෙලාවේ තිබිලා තියෙන්නේ ජූනියර් ළඟ. ජූනියර් ලෙක්සිට කියනවා එදා පාටි එකේ සිද්ධ වුණ දේ ගොඩක් වැරදි. ඒ වගේම ඔයා ඔයාගේ සීමාව පැන්නා. පුළුවන් නම් ජේක්ගෙන් එකට සමාව ගන්නයි කියලා. ලෙක්සි කියනවා මම නම් ඒ දේ කරන්නේ නැහැ කියලා. අනික එහෙම නොකළොත් එයා මට මොනවද කරන්න යහනවා. මම දන්නේ නැහැ කියලා ජූනියර් මෙතනින් යනවා. ටිකකින් අපිට පෙන්නනවා ලෙක්සිගේ නංගි කැරොලයින් නෝ නෝ කියලා කෑ ගහනවා. තාත්තයි අම්මා එයාට එක එක දේවල් ගෙනත් දෙනවා. ඒ ඔක්කොම එයා විසි කරනවා. මේ වෙලාවේ ලෙක්සි අහනවා ඔයාට මොනවද ඕනි කියලා. ඒ වෙලාවේ කැරොලයින් කියනවා මට චකීවයි ඕනි, එයා මගේ හොඳම යාළුවයි කියලා. ඊළඟට අපිට පෙන්නනවා ජේක් ගරාජ් එකේ ඉඳන් ආයුධ වගයක් ටෙස්ට් කරනවා. මොන ආයුධයේද ලෙක්සිව මරන්න හොඳ කියලා තෝරගන්න. මෙතනට ටිකකින් ලෙක්සි එනවා. ජේක් කියනවා ජූනියර් ගෙදර නැහැ කියලා. ඉතින් මොකද මම ආවේ ඔයාව හම්බ වෙන්නයි කියලා ලෙක්සි කියනවා. ඕකත් එක්ක මොකද කරන්න කියලා ඇහුවාම ජේක් කියනවා වත්තේ වැඩ ටිකක් කරන්නයි හැදුවේ කියලා. ටිකකින් ලෙක්සි අනිත් පැත්ත බලන් ඉද්දී ජේක් එයාට කොටන්න හදනවා. ඒත් බැරි වෙනවා. ලෙක්සි කියනවා අද ඔයා වෙනදටත් වඩා වෙනස් කියලා. ඔයා මොකටද මෙහෙ ආවේ අහුවාම ලෙක්සි ජේක්ගෙන් සමාව ගන්නවා එදා සිද්ධ වුණ දෙයට. හැබැයි කැමැත්තකින් නෙමෙයි ගොඩක් අමාරුවෙන් වගේ ඒ දේ කරන්නේ. මගේ මොකද්ද වෙන්න ඕනි අහුවාම චකී වෝනි කියලා කියනවා. හැබැයි මට නම් නෙමෙයි නංගිටයි කියනවා. ජේක් කලබල වෙනවා. මොන හේතුවකටවත් එයාව නම් දෙන්න බෑ කියලා කියනවා. මම මෙතෙන්ට ඇවිල්ලා වගේ සමාව ගත්තමත් මට ඔහොමද කතා කරන්න ඇහුවම ඔව් කියලා ජේක් මෙතනින් යනවා. ලෙක්සිටත් තරහ ගිහින් එයත් යන්න යනවා.
අපිට ඊළඟට පෙන්වන්නේ ජේක් ලෙක්සි වගේ බොනික් එක හදාගෙන එයාට පිහියෙන් අයින්නවා. චකී කියනවා ඔයාට අවස්ථාවක් හම්බෙලත් ඔයයකින් ප්‍රයෝජන ගත්තේ නැහැ කියලා. ජේක් කියනවා ගරාජ් එකේ ඒ වැඩේ කරන එක භයානකයි කියලා. චකී ඒ වෙලාවේ බයගුල්ලා කියලා ජේක්ට කියනවා. එහෙනම් මට ඔයා වෙනුවෙන් ඒ වැඩේත් කරලා දෙන්න වෙයි. මම මේ ප්‍රශ්නේ විසඳන්නම් කියලා ජේක්ට කියනවා. ඒ කොහොමද කියලා ඇහුවාම We give her what she wants. වැඩි දෙයක් නැහැ. එයාට අවශ්‍ය දේ අපි එයාට දෙමු කියනවා. ඒ කියන්නේ චකීව. ඊට පස්සේ අපිට පෙන්නනවා ඩෙවොන්ගේ අම්මා ඩෙවොන් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් එයා කියනවා ටිකක් ජේක්ගෙන් ඈත් වෙලා ඉන්නයි කියලා. මොනවද එයා කළේ කියලා ඩෙවොන් ඇහුවාම එයාගේ වටේ ඉන්න අය මැරෙනවා. මම දන්නේ සමහර විට ප්‍රශ්නේ ජේක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නේ ජේක්ගේ පිටිපස්සෙන් එනවා වෙන්නත් පුළුවන් කියනවා. එයා කාටවත් රිද්දන්නේ නැහැ මම ඒක ඔප්පු කරන්නම් කියලා කිව්වම එවන්ස් කියනවා මේක ඉල්ලීමක් නෙමෙයි. ඔයා ජේක්ගෙන් ඈත් වෙන්න ඕනි කියලා බල කරලා මෙතනින් යනවා. අපිට ඊළඟට පෙන්වන්නේ ජේක් ලෙක්සිගේ ගෙදර යනවා චකීවත් අරගෙන. ලෙක්සි එළියට එනවා. ඔයා ඇවිල්ලා සමාව අරගත් එකට මෙයාව ගෙනත් දෙන්න ඕනි කියලා හිතුවයි කියනවා. එතකොටම කැරොලයින්ොත් එළියට එනවා. එයා ගොඩක් සතුටු වෙනවා චකීව දැකලා. ලෙක්සි ස්තුති කරනවා මේක එයා වෙනුවෙන් කරපු ලොකු දෙයක් කියලා. හැබැයි මම කැමති නෑ කියනවා මේ සිද්ධිය නිසා මම ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි කියලා හිතනවට. ජේක් කියනවා හරි කියලා. ඊළඟට කැරොලයින් චකී එක්ක සෙල්ලම් කරනවා. මෙතනට ලෙක්සිත් එනවා. චකී එකපාරම කියනවා මම කැමති වැඳ ගන්නවට කියලා. ඉතින් කැරොලයින් චකීව හග් කරනවා. ඒ වගේම එයාට ඔයාවත් හග් කරන්න ඕනි කියනවායි කියලා ලෙක්සි ළඟට අරන් එනවා. හැබැයි ලෙක්සි මේ බොනික්කට කොහොමත් බයයි. ඒත් කොහොම හරි යාව හග් කරන්න වෙනවා. මේ වෙලාවේ චකී හිතෙන් කියනවා හැම ඝාතකයෙක්ටම හැංගෙන්න තැනක් අවශ්‍යයි. ඉතින් මම කැමති අහිංසක මූණක් ඇතුළේ හැංගෙන්න කියලා. ලෙක්සි කැරොලින් දෙන්න ටීවී බල බල ඉන්නවා. මේ වෙලාවේ අම්මලා ගෙදර නෑ ස්කූල් එකට ගිහින් මිස් ෆෙයා චයිල්ඩ් හම්බ වෙන්න. ඔයාට චුට්ටක් කොහොම ඉන්න පුළුවන්ද අහලා ලෙක්සි මෙතනින් යනවා. ඔයා නිවුස්ද බලන්න යවුවාම කැරොලින් කියනවා චකී කිව්වා ජීවිතේ ගොඩක් කෙටි කියලා. ඒ නිසා එයාට නිවුස් බලන්න ඕනි කිව්වයි කියනවා. චකී ඊළඟට පීයත් අරන් ලෙක්සිව ෆලෝ කරනවා. මේ වෙද්දි ස්කූල් එකේ යාළුවෝ කට්ටිය ගෙදරට එනවා පාටියකට. චකීට මේ වෙලාවෙත් වැඩේ කරන්න බැරි වෙනවා ඒ නිසා. ඔලිවර් එහෙමත් ඇවිත් ඉන්නවා. ජූනියර්ට ඉතින් ටිකක් අවුල් ලේකට. ජූනියර් දකිනවා ජේක්ගේ බොනික්කා ඉන්නවා. ඒ බොනික්කා මෙහෙමකෝ කරන්න යවුවාම ලෙක්සි කතාව කියනවා. ඒ වගේම මම ඔයා කිව්වා වගේ එයාගෙන් සමාව අරගත්තයි කියනවා. දැන් මෙහෙම පාටි එකක් තියෙනවයි කියලා අම්මයි තාත්තයි දන්නේ නැහැ. කැරොලයින්ට කියනවා මේ ගැන කිසිම දෙයක් කියන්න එපා කියලා. අපිට ඊළඟට පෙන්වන්නේ ස්කූල් එකේ මිස් පෙයා චයිල්ඩ්ුයි ප්‍රින්සිපල්ුයි ලෙක්සි ගැන කතා කරනවා. ලෙක්සි ජේක්ට හිරිහැර කරනවයි කියලා. ඒ වෙලාවේ ලෙක්සිගේ අම්මා කියනවා අපේ දුව නෙමෙයි ජේක් තමයි එහෙම කරන්නේ. මතක නේද ටැලන්ට් ෂෝ එකේ කරපු වැඩේ කියලා. දුව ගැන කරන බොරු චෝදනා අපිට හංග ඉන්න බෑ කියලා. මෙයලා යන්න හදද්දි මිස් පෙයා චයිල්ඩ් ලෙක්සි ජේක්ගේ තාත්තා විදිහට කට්ටි ඉස්සරහා රඟපාපු එකේ වීඩියෝ එක පෙන්නනවා. ලෙක්සිගේ අම්මටයි තාත්තටයි කට උත්තර නැහැ. ලෝගන්ට මේකට තරහ යනවා. එයා කියනවා ඒ මගේ සහෝදරයා ඇයි ඔයාලා එයාට එහෙම දෙයක් කරන්න ඉඩ දුන්නේ කියලා. ජේක් ඊළඟට අම්මගේ සොහොන ළඟට යනවා පෙන්නනවා. ජේක් කියනවා ඔයා කිව්වා හැමදේම හොඳ තත්ත්වයට එයි කියලා. ඒත් හැමදේම තවත් නරක තත්ත්වයට හැරුණයි කියනවා. ඊට පස්සේ පෙන්නන්නේ කැරොලයින් චකී එක්ක නිදාගන්න ලෑස්ති වෙනවා. ගෙදර පාටි එක පටන් අරගෙන. එයාලගේ අම්මයි තාත්තයි තවම ගෙදර ඇවිත් නැහැ. වැඩකට ගිහින්. ජූනියර් ලෙක්සි දෙන්නා කැරොලයින්ගේ කාමරයට එනවා. කැරොලයින් කියනවා නිින්ද යනකල් තාත්තා කියනවා වගේ සින්දුවක් කියන්නයි කියලා. අකමැත්තෙන් වුණත් ඒක කරන්න වෙනවා. මේ දෙන්න ගියාට පස්සේ චකී කියනවා ළමයෝ මම ඔයාගේ අක්කාව මරන්න යනවා. ඔයත් එනවද කියලා. මේ වෙලාවේ කැරොලයින් කියන්නේ මට නිදිමතයි කියලා. එහෙනම් ඉතින් ඔයාට එක මගහැරෙනවයි කියලා පිහියෙන් බෙඩ්ෂීට් එක ඉරාගෙන චකී නැගිටිනවා. පාටි එකේ කට්ටියම හෙඩ්ෆෝන්ස් දාගෙන සින්දු අහන ගමන් ඩාන්ස් කරනවා. එක දැනකදී අපිට පෙන්නනවා ලෙක්සි ළඟට කෙනෙක් එනවා. බලද්දි මේ කැරොලයින්. එයා කියනවා චකී ගිහිල්ලයි කියලා. ඇඳ ළඟ වැටිලා ඇති කියලා කිව්වහම නෑ චකී ඔයාව මරන්න යනවා කිව්වයි කියනවා. ඔයා මොනවද මේ කියන්නේ කියලා ලෙක්සි ඉතින් චකීව හොයන්න යනවා. එකපාරම ඊළඟට චාල්ස් ලීරේ පෙන්නනවා. දැන් අපිට මේ පෙන්වන්න යන්නේ එපිසෝඩ් එකේ මුලින්ම චකී ජේක්ට කියපු කතාව ඉතුරු ටික. චාල්ස් නිදාගෙන ඉන්නකොට සද්දයක් ඇහිලා පල්ලෙහාට යනවා. බලනකොට මිනිහෙක් චාල්ස්ගේ තාත්තට පිහියෙන් අනිනවා. මෙතනින් එහාට අපිට මේ පරණ සිද්ධි ටිකයි දැන් සිද්ධි ටිකයි මික්ස් එකක් විදිහට පෙන්වන්නේ. චකී ඔලිවර්ට පිහියෙන් අනිනවා ලෙක්සි කියලා හිතලා වැරදිලා. සෝරි මට වැරදුනා කියලා ආයෙ පාරක් ඔලිවර්ගේ ළඟට ඇවිත් එයාට පිහියෙන් අනිනවා. ඊළඟට පෙන්නනවා චාල්ස්ගේ අම්මා ඇවිත් අර තැනින් චාල්ස්ව එක්කන් යනවා කොහේරි හැංගෙන්න. මෙයාලා වෝඩ්රෝබ් එක ඇතුලේ හැංගෙනවා. ආයෙත් පෙන්නන්නේ චකී දිගටම ඔලිවර්ට පිහියෙන් අනිනවා. පහළ කිසිම කෙනෙක්ට මේ සද්දය ඇහෙන්නේ නැහැ. ඔලිවර් මැරෙනවා. ලෙක්සි ආයෙත් කැරොලයින්ගේ කාමරයට එනවා චකී හොයාගන්න බැරි වුණා කියාගෙන. මේ වෙද්දි කැරොලයින් හොඳටම නිදි. ඉතින් ලෙක්සි යනවා.
එයා රූම් එකකට ගිහින් සිගරට් එකක් බොනවා. ටික වෙලාවකින් ලෙක්සි දකිනවා පොඩි සපත්තු දෙකක්. හරියට කර්ටන් එක පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ. එයා යනවා මේ මොකද්ද බලන්න. බලද්දී සපත්තු දෙකක් විතරයි. මේ අතරේ අපිට පෙන්නනවා චකී හිමින් සැරේ පිටිපස්සෙන් ඇවිත් ලෙක්සිගේ බෙල්ල එල්ලෙනවා. ලෙක්සිගේ අතේ තිබ්බ සිගරට් එක කර්ටන් එක ළඟට විසිවෙනවා. ලෙක්සි තවම මේ කවුද කියලා දැක්කේ නැහැ. එයා ගැලවෙන්න දඟලනවා. මේ අතරේ ටිකකින් අපිට පෙන්නනවා කර්ටන් එක ගිනි ගන්නවා. ඒත් එක්කම මේ චකී කියලා දකිනවා. චකී පිහිය අතට අරගන්නවා. මේක ජේක් වෙනුවෙන් කියලා පිහිය අතේ තියාගෙන හිනා වෙනවා අපිට පෙන්නනවා. කාමරය ඇතුලේ පුපුරනවා. ඒ වගේම දිගටම ගිනි ඇවිලෙන්න ගන්නවා. හැබැයි පහළ ඉන්න කවුරුත් තවම මුකුත් දන්නේ නැහැ. ආයේ පෙන්නනවා චාල්ස්ගේ ගෙදර. ඒ මිනි මරුව මේ දෙන්න ඉන්න තැනටත් ඇවිල්ලා. මේ දෙන්න හැංගිලා ඉන්නවා. චාල්ස්ගේ අම්මගේ අතේ පිහියකුත් තියෙනවා. ආයේ ජේක්ව පෙන්නනවා. එයා තවමත් කනත්තේ ඉන්නේ. එයාට ෆයර් ට්‍රක් එකක නලාවක් ඇහෙනවා. ඉතින් එයා දැනගන්නවා අනිවාර්යෙන් මොකක් හරි දෙයක් මේ වෙද්දි සිද්ධ වෙලා තියෙනවායි කියලා චකී නිසා. අපිට ඊළඟට පෙන්නනවා මේ කනත්තෙම චාල්ස්ගේ තොහනක් තියෙනවා. ආයෙත් පෙන්නන්නේ චාල්ස්ගේ පරණ සිද්ධි ටික. අර මිනි මරුවා මෙයාලා ඉන්න වෝඩ්‍රෝබ් එකේ දොර අරිනවා. මේ වෙද්දි චාල්ස් එයාගේ අම්මාව මරලා අර මිනිස්සයාට කියනවා මම ඔයාට උදව්වක් කළේ කියලා. ඔයාට හොඳ ධෛර්යයක් තියෙනවා ආයෙත් දවසක හම්බ වෙමු කියලා මේ කෙනා මෙතනින් යන්න යනවා. අන්තිමට චකී ජේක්ට කියකේ හිටපු කතාවේ අන්තිම ටික. පෙලක් ඝාතකයෝ නිර්මාණය වෙනවා. හොඳම අය උපතින්ම ඝාතකයෝ විදිහට ඉපදෙනවා. පෙලක් අයට පුංචි තල්ලුවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. චකී ලෙක්සිව මරන්න ඇතිද? ඒ වගේම ගේ ඇතුලේ හිටපු කට්ටියට මොකක් සිද්ධ වෙන්න ඇතිද? ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. සුබ දවසක්.